අද දවසේ අපි කළ පින්කම සැබවින්ම සාමයේ පණිවිඩය ලෝකෙට ලබා දෙන්න වෙහෙසුණු ඒ සාමයේ කුමාරයා ජේසුස් වහන්සේ වෙනුවෙන්ම උපහාරයක් වේවා කියලා මේ බෞද්ධයෝ ජේසුස් වහන්සේ වෙනුවෙන් කරන්නා වූ පින්කමක් හැටියටයි අද දවසේ අපි සලකන්නේ මේ වැඩසටහන. Thou shall not kill කිව්ව ජේසුස් වහන්සේ බැටළු පැටියෙක් තුරුළු කරන් සිටියේ ජේසුස් වහන්සේ කිසි දවසක ජීවිතයක් නසන්නට නොව ජීවිතයකට ජීවිතය දෙන්න මිස කිසිදා දිවස් නොහැලූ බව අපි ඒකාන්ත වශයෙන්ම දන්නවා. ඒක ඔබට පැහැදිලි කරලා දෙන්න අපි ආවේ. එහින්දා මේ සාමයේ කුමාරයාගේ උපන්දිනය නමින් බොහෝ දෙනෙක් පව් කරනවා, සතුන් මරනවා, සත්ත්ව ඝාතනයේ යෙදෙනවා. එය නතර කරන්න ජීවිතයකට ජීවිතය දීලා සාමයේ කුමාරයාට සැබවින්ම උපහාර කරමු කියන පණිවිඩය අපි ඔබට අද දවසේ ගෙන එන්නේ. අපේ හැමදෙනේ ඔබ වහන්සේට ජේසුස් වහන්සේ ගැන කියන්න මොනවද තිබෙන්නේ? ජේසුස් වහන්සේ කියන්නේ බොහොම උත්තම පුරුෂයෙක්. මම පිළිගන්න හැටියට අහිංසාවාදී උත්තම පුරුෂයෙක්. ඒ වගේම අවසාන රාත්‍රී භෝජනයේ සංග්‍රහය ගැන ටිකක් මෙනෙහි කරලා බලන්න එයාෙහි මොනවද තිබුණේ කියලා. ඒකම මේක සාමයේ කුමාරයා කියන ජේසුස් වහන්සේ සමරන නත්තල් මාසේ මේ මාසේ අපි ජේසුස් වහන්සේ වෙනුවෙන් යම් කිසි දෙයක් අපි කරනවා. දව් ඔබලා කිසිවකු නොමරන්න දව් ශැල් නොට් කිල් කියලා උන්වහන්සේ ප්‍රකාශ කළා. ඒකම මං හරි කැමැත්තෙන් මේ ජේසුස් වහන්සේ මං හරි ආදරේ මේක භික්ෂුන් බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් හැටියට මම ජේසුස් වහන්සේ හරි ආදරේ. ඇයි මේ පින්තූරේ දිහා බලන්න, මේ හොඳට පින්තූරේ පෙන්වන්න. මේ පින්තූරේ ඉන්නේ බැටළු පෙටියෙක් වඩාගෙන ඉන්නවා. බැටළු අම්මා බැටළු පෙටිය දිහා බලා ඉන්නවා. බලන්න ජේසුස් වහන්සේගේ මූණේ මෛත්‍රිය පෙරෙන හැටි. මේ මම පොඩි කාලේ ක්‍රිස්තියානි ඉස්කෝලවල යන කාලේ අපේ පන්තියෙත් මේ වගේ පින්තූරයක් කෙල්ලට තිබ්බා. ක්‍රිස්තියානි ළමයි නෙමෙයි මේ පින්තූරේ දූවිලි පෙදාන්නේ මේ මම, මේ සිසුරචන්ද්‍ර මෛත්‍රිය හාමුදුරුව පොඩි කාලේ මේ 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 පියදානේ. තරම් මං ආදරේ පින්තූරයට. මන්න පිහියක් අරගෙන නැහැ මේ බෙටළු පෙට මර කන්න. මේ අරන් තියෙන්නේ අතේ බස්තමක් තියෙන්නේ. ඇම ගුඩ් ෂෙපර්ඩ් කියලා කියන්නේ මම හොඳ එඬේරේ. ඉතින් මම වැඩිපුර කියන්න යන්නේ මේ සාමයේ කාලයේදී සාමයේ කුමාරයාගේ උපතකා නත්තල් මාසේදී ඒ කර කියන දේවල් දැන්ට සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ දේවල්. මං කියන්නේ අපේ බුද්ධාගමේ ඇත තියෙනවා කියලා. බුද්ධාගමේ ප්‍රතිවිරුද්ධ ත්‍රිපිටකයට සම්පූර්ණම කන්ට්‍රඩික්ටරි, කියන්නේ ප්‍රතිවිරුද්ධ ලියපු නැති කියපු නැති දේවල් ඇතුල් වෙලා තියෙනවා. මම හිතන්නේත් ඒ විදිය තමයි. මේ උන්වහන්සේ බොහොම හරිම උත්තම පුරුෂයෙක්, සතුන්ට ආදරය කරපු. එයයි මම කියන්නේ. මේ සිසුචන්ද මෛත්‍රී හාමුදුරුවෝ තෙරුවන් සරණයි සිලෝ දෙනාට ජේසු පිටයි. ශ්‍රී සුද්ධෝත්තම ජේසුස් වහන්සේට උපහාර දක්වනවා නම් ඔබ උන්වහන්සේ වෙනුවෙන් නිර්මාංශ වෙන්න, සතුන්ට ජීවිත දානය දෙන්න, ජීවිත නසලා උන්වහන්සේට අපහාස කරන්නට නොව ජීවිත ආරක්ෂා කරලා උන්වහන්සේට උපහාර දක්වන්නට අපිත් එක්ක එකතු වෙන්න මේ නත්තල් සමයේ කියලා ඔබට සිහිපත් කරනවා. ස්තුතියි, තෙරුවන් සරණයි. මේ නිදහස ලබන මත්ස්‍යයන් සැබවින්ම ඉල්ලා සිටි දෙයයි අප ඔවුන්ට නැවතත් ලබා දෙන්නේ. ඔබට පැටහෙනවා ඇති, ඔබට පෙනෙනවා ඇති, බොහෝ දෙනෙකුට මේ අසරණ සතුන්ගේ දුක වේදනාව දුටුවාමත් කටට කෙලවුණනදී අප ඔවුන්ට නැවතත් ඔවුන් අපෙන් ඉල්ලා සිටින මනුෂ්‍ය වර්ගයාගෙන්, උතුම් මනුෂ්‍ය වර්ගයාගෙන් ඉල්ලා සිටින ඒ ජීවිතය නැවතත් ඔවුන්ට ලබා දෙන ආකාරය ඔබ මේ දකින්නේ. 185ක් මේ සතුන් අතර සිටින්නේ ගැහැණු සත්තු. ඒ වගේම අපේ හාමුදුරනේ සිහිපත් කරන්න ඕනේ තවත් දෙයක් තමයි මිනිසුන්ට මේ සතුන්ගේ වේදනාව දුටුවාමත් කටට කෙලවුනනවා. නමුත් හරිනම් හදිසි අනතුරක් දුටුවාමත් මිනිසුන්ට කටට කෙලවුනනෝනේ අනේ අහු අපිට ආහාරයක් කියලා නේද? එසේ නොවි මේ අසරණ සතුන්ගේ ජීවිත විනාශ වෙලා බෙදලා කර වෙලා තියෙනවා දැක්කහම කටට කෙලවුනනවා කියන්නේ මේ පෙරේත සංඥාවයි ඔබ සංසාරේ අවදි කරගෙන තියෙන කියන එකත් අපි මේ වෙලාවේ මොහොතක් මතක් කර සිටින්න. අපේ හැමදෙනේ බුදුරජාණන් වහන්සේ මේ අභය දානය පිළිබඳව හඳුන්වලා දෙන්නේ කොහොමද? මේක කතරම් උත්කෘෂ්ඨ දෙයක්ද? අපේ බුදු පියාණන් වහන්සේ ප්‍රථම දානය වශයෙන් හඳුන්වලා දීලා තියෙන මේ අභය දානය එක ජීවියෙකුට අභය දානය දීම වනාහයි ජීවමාන බුදු කෙනෙකුට දෙන සිව්පස දානයක් හා සමාන විශාල කුසලයක් කියලා අපේ ගෞතම බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තිනවා. ශ්‍රී මුක දේශනාවල අඩංගුයි. ඒකම අත වශයෙන්ම දැන් කටට කෙලවුනන කතාවක් කියන දැන් මේ මේ මාළුවගේ රෝස් කරලා බැදලා තම්බල වෙන තියෙනකොට එතකොට ඒක අපේ බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ වදාලේ ඒක අවිද්‍යාව, මෝහාන්ධකාරය, ලෝභ, ద్వේෂ, මෝහ. මෝහාන්ධකාරය කියන්නේ ඉග්නොරන්ස්.
ඉංග්‍රීසියෙන් කියන්නේ. මේක අන්තිම භයානකම දෙයක්, නිවනට නිර්වාණයට සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ දෙයක් මේ මෝහහන්දකාරය. ඒකත් අපේ සදහවතුන් තේරුම් ගන්න ඕන. තමන්ට වෙනවනම් මේ වගේ දෙයක් මරණයක්, තමන්ගේ මරණය මිනිමස් ටික මරලා ඉවරලා බදලා කනවනම් අන්න එහෙම තමන්ට අනුරූපව සිතන්න බුදුරජාන් වහන්සේ හැම අවස්ථාවෙම එහෙමයි දේශනා කළේ. තෙරුවන් සරණයි සීල දෙනාට. ඔබට නැවතත් සිහිපත් කොට සිටිනවා, දැන් මේ අසරණ සතුන්ගේ ජීවිත මේ ආකාරයට වේදනාවට වදබන්ධනයන්ට පත් වෙලා මා කෑම කඩවල මාළු ලෑලිවල සිටිනකොට බොහෝ දෙනෙකුට කටට කෙලවුණනවා. ඔබේ ඥාතිවරයෙක්, ඔබේ අම්මා තාත්තා, සහෝදරයෙක් සහෝදරියක් හදිසි අනතුරකට ලක් වෙලා සිටිනකොටත් ඔබට කටට කෙලවුණනවාද කියලා අපි ඔබෙන් ඇහුවොත් ඔබ සැබවින්ම කියයි එසේ වෙන්නේ නැහැ කවදාවත් කියලා. හඳුනා ගන්න, ඔබේම සංසාරේ, අපේම සංසාරේ ඥාතිවරු හිතවතුන් මේ ආකාරයට සංසාරේ අසරණ වෙන අවස්ථාවවලදී අපි ආහාරට ගන්නව නම් අපේ මනුෂ්‍යත්වය පිළිබඳව අපි නැවත නැවතත් හිතන්න ඕනේ. ඒක හින්දා ඔබ නිරන්තරයෙන් සතුන්ට අභය දානය දෙන්නට ඔබට නොහැකි නම් ආහාරයෙන්වත් අභය දානය දෙන්න. ඒ කියන්නේ මේ අහිංසක සතුන්ගේ මස් මාංශ, මස් මාළු බිත්තර ආහාරයට නොගෙන ඉන්න ලෝකයේ සූපත් කරන්න අපිත් එක්ක අත්තල් බැඳගන්න කියලා අවිංසාවාදී භික්ෂු මහා සභාවත් සත්වයිතින් සුරකිමි බලකායත් නියෝජනය කරන අද දවසේත් ඔබට සිහිපත් කොට සිටිනවා. තෙරුවන් සරණයි.